I'm <laughs> sorry. සමන්තාචක්කවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තුසග්ගමොක්කදන් දම්ම සවනෙ කාලු අයං බදන්ත ධම්ම සවනෙ කාලු අයං බදන්ත දම්ම සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ විසාර දස්ස සබ් සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවීසාරජ්්‍ය විසාරයදස්සෙ සබබ සත්තුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්nnyුණු සම්මා සම්බුද්ධස්ස. නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මිසු, අපපටි හතඥානචාරස්ස, දස බල ධරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස, සබ්බ සත්තුතමස්ස ධම්මිසරස්ස, ධම්මරාජස්ස, ධම්මසාමිස. තාගතස් සබ්බ්ුණු සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පෙන්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන් සේවිසින් සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මේශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සැකස් කර ගණ්ඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානී ප්‍රාර්ථනා කරන බෝධී සැප සහිත ප්‍රතිපදාවින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇැතුව පිඩතුනී ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයම මුදුම් පත් කර ගැනීම සඳහා උතුූ දධර්මදානානි සංසයත් ධර්ම ශ්‍රවනානි සංසයත් හේතු වාසනාවීවා කියල ප්‍රාර්ථනා කරනවා. පිනතින අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ ධම්ම පද පාලි පාප වර්ග සඳහන් වන කොක්කුට මිත්ත කියන පුද්ගලයා සම්බන්ධයෙන් ාගිතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ගාතාරත්නයක් අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානු වැඩඉන්න කාලි මේ කුක්කුට කියන කොක්කුට මිත්ත කියන වැද්දා භාගිතුන් වහන්සේට දුන්නකින් විදින්ද එක අවස්ථාවක පෙළඹුණ භාගිතු සගේ කරුණාව ඔවුන්ට නොඩුව ලැබි ැතිබුුණ ඔවුන් පිළිබඳව සංසාරිපුරා තොරොතුරු බොහොම භාගිතුන් වොහසේ දන්න නිසා ඔවුන්ට භාගිතුන් වහසේ අනුකම්පා කළා භික්‍ෂූන් වහන්සේලා කුක්කුට මිත්තට සම්බන්ධ කාරණාවල් බුදුරජාණ නොහසෙත්තක සාකච්ඡා කරන කොට නඟපු ප්‍රශ්නයක් තිබුණ අගේ ප්‍රශ්නයට උත්තරෑ කැටියට තමයි මේ ගාතාරත්නය දේශනා කළේ පානම් හිචේ වනෝ නාස්ස හරය පානිිනා විසන් නාබ්බනං විසමන්වේතිී නත්තිපාපන් අකු්බතෝති මේ ගාතාරත්නය සරල තේරුම තමයි න්ගේ අත්ල මත තුවාලයක් නැත්තන් ඒ අත්ලට විසදාගත්තා කියලා ඒ විස ශරීරගත වෙලා තමන්ට හානි කරන්නේ නෑ අං ඒ වගේ පව්කාර හිතක් නැතුව යම් කෙනෙක් කටයුතු කරහම් ඔවන්ටේ අකුසලයයක් සිද්ධ වෙන්නේ කෙටියෙෙන් තමයි මේ තේරුම මතක් කලි අපි මේක සාකච්ඡා කරමු දේශනාවත් එක් පෙන්ඩතුනි අපේ බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලි එක්තරා සිටු පවුල්ලක බොහෝම ලස්සන තරුණ දුවක් හිටියා අපිට මේ භාගිතන් වහසේ වැඩහිටපු කාලි මේවාගේ කාරණාවල් පිළිබඳව සඳහන් කරන බොහෝ තැන්වල ඉතාම ලස්සන තරුණ සූපත් රූපත් දුවරු පිළිබඳව බොහෝසේ ධර්මය හඬ ලැබෙනවා. බුදුරජාණන් වහසේ වැඩඉන්න කාලි කියන්නේ ලෝකෙ වැඩි වැඩියෙන් පුුණ්‍යවන්තයෝ පහල වෙන කාලි සස්සර මහ පින්කර ගත්තා අය ඩි වැඩියෙන් භාගිතුන් වහසේ ජියෝමානුව වැඩඉන්න කාල ඉපදිච්ච නිසා වෙන්න ඇති මේවාගේ කාරණා දක්වන තැන්වල මේ රූපත් අයි පිළිබඳව විශේෂයෙන් සඳහන් කරල තියන්නේ නැත ගවුන් ගැන සඳහ කරනට ඔවුගේ රුවගුණ ගැන විශේෂයෙන් කතා කරලතිෙන් ඉතින් මේ තර තරුණ කාන්තාවත් සසර කොච්චර පින්කරපු කෙනෙක්ද කියන කාරනාව දශනාව තුලින් පැදිලි වෙන නිසා ඔවුන් මෙවන් නාත්මවල එවන් රූප ලැබෙනව කියන කරනාව පුදුමට කරණාවක් නෙමෙයි කියන බව අපිට වැටහි ඇය බොහෝම රූපත් ඇ කොයි තරං රූමත්ද කියනවනම් මව්පියෝ අනික්කයි ඇය දකිනවට කැමතිවුණන තරුණ වයිස ඉන්න රාජකු මාරවරු සිටුකු මාරවරු ඇගේ රුව දැක්කහම ඇය විවාහ කරගන්න යෝජනා කරයි. ඉතිං නොයෙක් ප්‍රදේශවලින් රජසිටු මැති ඇමතිවරුන්ගෙන් ඇය ඕනෙ කියල පණිවිඩේ වහම මව්පියෝ මහා අසරණ තත්ත්යකට පත්වෙනවා කාටද දෙන්න කියලා. කවරු හරි එක්කනටනෙ දෙන්න පුළුව දෙ එක්කෙනෙකුට දුන්න කියලා කියන්නේ අනි කොක්කම තරහ වෙනවා එහෙම බොහොම අසරණ බවට මව්පියෝ පත්තිච්ච අවස්ථාගෙනත් අපිට නොයෙක් දේශනාාවල්ලින් මුණගහනවා ආන් ඒ නිසා සුවිිසල් මාලිගාවි උඩු මහලි සියලු සැපසම්පත් සහිතව යට බොම සතුටිින් විනෝධයෙන් කටයුතු කරඩ පහසුකං හදල ඇපෝපස්ථානට විශේෂ දාසයකුත් වෙන් කරල දීලා ඇයි උඩු මහලි තියල් තිබ්බා එතකට අනික්ඇගේ නැත ගැටෙන් නෑහෙම ඇදැ ක්‍රම ක්‍රමින් තරුණ වයිසටමිින් ඉන්නේ එක දවසක් උඩු මහලට වෙලා පල්ල හැතින විීදිය දිහා බලාගෙන ඉන්නකොට ඇ දැක් බොහොම හැඩි දැඩි ජවසම්පන්න වැදි තරුණයක් මසුත් කරත්තයක පටවගෙන වෙෙලඳ පොලටයනවා මේ වැදිි තරුණය දැක්ක ගමන්ම අ කාන්තාවට තරුණයට ඔහු පිළිබඳව පුදුමාකාර ලොල් බවක් ඇැතිවුණ හැගීම් බරවුණ මොහොතේව තමන්ගේ දාසියට කතා කළ කතා කරලා දාසියට මුදල් තියාගයක් දුන්නා දිල ඇය සතුටු කරවලා කියනවා වහාමගිහිල්ල ආගර රථයෙන් යන තරුණය මුණගැහිල්ල ඔහු ආපහු මේ පාරෙන් එනවද කියලා හල හිඩ කියලා ඇයග හිල්ල ඔහු මුණගැහිල්ල ඒ කාරණාව ප්‍රශ්ය හවා ඔව සඳහන් කළා අද තියෙන මස් ප්‍රමාණි හැටියට මට ආදමේටික විකුණලා ඉවර කරන්න පුළුවන් වෙයිද දන්න නෑ එහෙම බැරි වනොත් හෙට උදේමත් ඉතුරු මෂ්ටික විකුණල මම වෙනත් පාරකින් තමයි යන්නේ ඒ යන්න මොන පාරෙන්ද කියන කාරණාව ඇයට සඳහන් කළ ඇයාප වෙවිල්ලා අ තරුණයට ඒබව මතක් කලා ඒ වහා නොයිව සිල්ලෙන් වගේ ඇඳුම් ආයිත්තැටිකක් ලෑස්ි කරගත්තා පහුව දෞ්දේ පාහන්දනම පරණ වැරහැලි ඇඳුම් ඇඳගත්තා. දාසියයක් වගේ තමයි දැන් පිටුපාලයනකොට පෙනුම කලගිියකුත් උකුලට ගත්තා වතුරගෙන් දයන කෙනෙක් වගේ මාලිගාවට පිටුපාලයේ ිග පිටත් වුණා පිටත්වෙලා අර තරුණයා එනවකි පාරට යනකම්ම ගිහිල්ල ඩැන් ඔහු එනකම් බලාගෙන ඉන්නවා ඇ දැක්කා දුරම් ඔහු එනවා තමන් ලඟින් ඔහු යනකොට උකුලෙ තිබුණ කලේ බිමදාල ඇ ඔහු පස්සිෙන් පිටත් වුණ ටිකදුරක් යනකොටර තරුණයට තේරෙනවා එන්නේ මගේ පස්සෙෙන්මයි කියලා ඔහු කතා කරලා ඇයට කියනවා මම යන පස්සෙන්ෙන්ඩෙපා කියලා ඇනිශබ්දයි ඔහු යනවා ඇය පස්සෙෙන් යනවා තවටිකක් ගිල ආයත් කිව්වා නැවතත්කිීව එඩපා කියලා ඇය කියනවා මම යන්න මගේ ගමන ඔබ යන්න ඔබේ ගමන මං ඔබේ පස්සෙන් ගෙනවා කියලා හිතුවද ආයිත් ර රුණය නි්බ්දෝම කරත්්‍ය පදවගෙන යන තවට ටිකක් දුර යනකොට ඔහු ආය කල්පනා කලා නෑ මේ එන්නේ මගේ පස්සෙන්මයි. නැවත නැවතත් ඇයට කීවා තෑන එක නවත් අන්නෙත් නෑ අන්තිමට ඇ සඳහන් කළා තමන්ග පිටි පස්සේග වාසනාවට පයිංගහන මෝඩියෝ ඉන්නද තව එහම කියලා රතයට ගොඩ වන්නා පිඳතුනි ඔහුත් ඒ කාරණාව එහෙමම හිතල ඇත් එක්ක තමන්ගේ වාසස්ථානයටම ගියා එඒම ගිහිල්ල ඇත්තක එකට ජීවත් වුණ ඔවුන් දෙන්න එකට ජීවත්වෙන කාලේ මේ වැදි තරුණයට දාව මේ තරුණයට පුත්තු හදදනෙක් ලැබුණ හදදනම පුත්තු ජීවන උපාය තමයි බැදි තරුණය සත්තු මරල්ල මස්විකුණල තම ජීවත්වෙෙන්නේ. ඕ දවසකට සෑහිෙන උගුල් ප්‍රමාණය කදනවා ඒ ගුල්ල වල බැදෙන සත්තු මස්කරගෙන බෙලඳ පොලට ගිහිල්ල ඒ මස්විකුණල තමයි එදිනෙදා ජීවන කටයුතු කරගන්නේ. ඒ සියලුම කටයුතු සඳහා අශ්‍ය වියාවිදි සපේලා දෙන්නේ ඔහුගේ බිරිඳ එක දවස මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුුව බලාවධරන අපේ බුදුරජාණන් වහන්සේ මේ වැදි පවුල දැක්කා භාගිතුන් වහසේ බැලුව කරුණා නෙතින් වැදි පවුල දැක්කයි මම් මනගැහුණු ඔවුන්ට ලැබෙන යම්ලාබයක් තියෙනවද කියලා ඒම ලාභයක් නැත්තන් භාගිතුන් වහසේ ඔවුන්දකිින් එනහ නමුත් භාගිතුන් වහන්සේ ඒ කාරණාව විශේෂයෙන් බලනෝ මොන වගේ ලාභයක් වෙනවද බැදි පවුලටම සෝවාං වෙන්් පින්තියෙනවා ඒ නිසා මෙවුන්ටම අයට උපකාරයක් කරන්න ඕ ඔුන්ට අපේ භාගිතුන් වහන්සේ එ උද පෙන්්ඩ පාති වඩින ගමක් මෙ වැදි පුත්‍රය කුක්කුට මිත්‍රයා උගුල් හදල තියෙන ප්‍රදේශයට වැඩලා ඒ උගුල් ළඟට ගිහිල්ල කවරු හරි උගුල් ලඟට ආපු බව සලකුණුවලින් පෙන්නලා පිසටහන් තියලා බාගිතුන් හස මදක් ඇත්තලා ගහක්මල වැඩ හිටිය සුපුරුදු පරිදි අවිාවිදත් අරගෙනුකුට මිත්‍ර උගොල් විම සිල්ලින් නවා බල බලය නවා හැබැයි එදා කිසිම උගුලක සතෙක් නෑ ඕ කල්පනා කරනවා මේ කවුරු හරි මේ සත්තු නිදහස් කරලා යව් අද අද එහෙකවත් නෑ එහ මකොට දැක්ක සමහර උගුල්ලඟ ගෙද ව අඩි සලකුණු තියෙනවා කල්පනා කලා එකත් එකටම සත්ව නිදහස් කර පුද්ගලයා අඩි සලකුණු තමයි තියන්නේ. එහෙම කල්පනා කරලා ඕහ විමසිල්ලෙෙන් වටපිට බැලුවා. තාමත් ඔහු අවට ඉන්නාද කියලා. ඔහ එක පාරම දැක්කා තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගහක්මුල් බෙවේකීව වැඩඉන්නවා. ඔහ අදහස් කලා වෙන කවුරුවත් නෙම මොහොම තමයි මේ වැඩි කළි දරාගඩ බැරි කේන්තියක් ඇති වුණා. ඒ මොහොතේම දුනුදිය ඇදගත්තා බුදුරජාණන් වහන්සේට විදින්ඩ හිතාගෙන නමුත් පිනතින දුනුදිය ඇද්දමිස මුදා හරඩ බෑ භාගිත වහන්සේට අන්තිම ජීවිතය කිසි කෙනකුට කරදර කරන්න බෑ ධර්මය සඳහන් කළේ සිද්ධාර්ථ කුමාර වෙලා ඉපදුනාට පස්සේ දරුවෙකුටත් විදින්න බැෑ කියලා මදරුවයෙකුටත් හම සිදුර කරන්න බෑ ඒ වෙනම මේ හමේ තියන හයිකමක් නෙමයි සංසාරය ඒ තරමටම ප්‍රාණගාතයෙන් වැලකිච් නිසා මදරුවකුටත් ශක්තියනය වාගිතුන් වහසි විදන් ද ගන හැකියාවක් නෑ එහෙමත් කරුමයක් නෑ වාගිතුන් හසළඟ සිිද්ධාර්ථකු මාරයාලඟ දවදත්තවයන් වහන්සේ හ සාල ගලක්න ාගිතුන් හසගේ හිසමතට පෙරලට හෙදී දෙවදත්ත හාමුදුරුව කියල කියන්නේ ඇත්තු ගණනාවක ශක්තිය තියෙන කෙනෙක් එවන් ශක්තිවන්තත් යන්තරයක් යොදාගෙන ආධහරයක් යොදාගෙන තමයි මේ ගල පෙරල්ලන්නේ තිබ යන්තරයක් කියල කියන්නේ මේ කාල තියනෙනවගේ ඔය යන්තර නෙමෙයි ශක්තිමත් ලී අරගෙන වැඩියෙන් ශක්තිය යොදන්ඩ පුළුවන් ආකාරයට ක්‍රම යොදාගඩ ඇති එතරන් විශාල ගලක් පෙරලැන්නේ නමුත් ඒ ගලත් මගන අතර වුණා එයි නැගුණ ගල්පතුරක් තමයි භාගිතුන් වහස සිරිපතුළ වැදුනේ කවරරි සඳහන් කරනවාවන ඒ ගල්පතර වැදිල සිරිපතුල කැපිලා හුඟක් ලේ ගැලවා කියලා එක ධර්මයට පටහැනිි සඳහන් කරන්නම ගල්පතුර වැදිලා මස් ැලීමක් සිද්ධ වෙලා ඇතුළේ ලේ කැටියක් තමයි හැදෙන්නේ එතු හම සිදුරු වෙන්නේ නෑ භාගිතු වහසෙත් සංසාරය කරගත්ත වෙනම කර්මශක්තියක් තිබුණ ඒ විදිර ගල්පතුරක් වැදෙන්ද නැවත් සමසිදුරු කරන්න බෑ හැබැයි ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ සමසිදුරු කරලා භාගිතුන් වහසේට සැත්කමක් කරන්න වෛද්‍ය කර්මයක් කරඩ පාරමිතාපුරොපු කෙනෙුත් බුද්ධ කාලය හිටියා ඒ තමයි ජීවක වෙද මත්මයා මෙලේ කැටියේ හැදිලා ඇැ ලේ කැටියේ ඉවත් කරඩුව නෑ භාගිතු නොහසිකෙන් අවසර අරගෙන සැත්කම් දෙකක් කලා කියල කියන්නේ ජීවක වෙද මත්මය බුදු කෙනෙකුටම වෛද්‍ය කර්ම කරඩ සසර පාර්ථනා කරගෙන අප කෙනෙක් ඒවාගේ ාගිතුන් හසිට ඊතලින් විදින්න කොහොමත් බෑ දෙවදත්තස දුනවා වේදුවනි ඒ කාටවත් බැඩ වුණන විදගැන්ඩ ඉතින් කොක්කුට මිත්ත් දුුණුදී ඇදගත්තා නොත් මුදා හරින්ඩ බෑ දුන්නෙන් විදල තියෙනවනන් දන්නවා ඒ දුන්න කොච්චර ශක්තිමත්ද එක ඇදදහම මුදා හරින්ඩුවනේ ලොක ජවයයක් යොදල ඇදල ති ඇදගෙන මුදාහරින් නැතුව හිටියුත් දරාගන්න බැරිතර තමන්ට අපහසුවක් දේනවා ඉති දුනදී ඇදගත් මුදාහරන්න බෑ කුක්කුට මිත්තගේ ඉලෑයට බිඳනවවාගේ දැනෙනවා ඇදගෙන ඉන්නකුට දාඩිය වැක්කෙරනව ශරීරීවෙහෙස්ස කලාන්ත ගතියයි වගේ නවත් මුදාහරිටබේ වෙනද උගුල් බලන්න ගිහිල්ල ස්වාමයා ගෙදරේෙන වෙලාවදැ හුඟක් පහු වෙලා. තාමුත් ඔහුනේ දරුවටිකත් එලියට ගිහිල්ලා. දරුවාවට පස්ස අම්ම කියන උපති තාතා වෙනදමල්හට ඇවිල්ලා. ඇත් අද තාමනය තාත්තා. තාතර කරදරෙක්ද දන්න ගිහිල්ල බලන්න කියලා. ඔවුනුත් දුනී තලාරගෙන වනන්තරගත වෙනවා. හොයගෙන යනකට ඔවුන් දක් තාත්තා කාටදෝ විදිින්ඩ දිය ඇදගෙන ඉන්නවා තාතගේ හතුරෙක් වන්නඩ ඇති කියලා දෝගන කියල දුන දී ඇදගත්ත කාටවත් මුදහරින්ට බෑ. සෑහන වෙලාවක් ගියා ස්වාමියත්නය දරුවත්නෑ කොක්කුට මිත්‍රගේ බිරිද දරුවන් බිරිද වරුන්ට තමන්ගේ ේලිවරුන්ට කතා කරලලා කියන ඔඹලගේ ස්වාමවරුත්න මගේ වාමියත්නෑ අපිත් යම්බලන්න කියලා. එහෙම යනකොටත් ඔවුන් දැක්කා ස්වාමියයි දරුවුයි කාටද විදිින්න සූදානම ඇවිමසිලි මත් වුණා කාටද විදිටහ දන්නේ ඇ දැක්කා තෙලෝගුරු භාගිතුන් වොහන්සේ ශද්වර්ණ ර්මිධරාව හිදුවමින් බැබලෙන ගිනිය ගුරක් වගේ රන්වන් පාටින් දිලිසෙමි ගහක්මුල වැඩඉන්නවා දැක්ක ගමන් දෝත ඉහ මුදනට ගියා ඉහත බදාාගත්තා අනේමගේ තාත්තා කියල කෑ ගෙහ්වා මගේ තාතර විදින් දෙපා කියයාගෙන බුදුරජාන්හසිගාවට දීවා දෝගෙන ගිහිල ධැනගහල බුදුරජාන් වහන්සර බැන්ඩ ඒ තාත්තට විදින් දෙපා කියල තමන්ගේ බිරිඳ කෑගහන හඬ පෑගානක් තරන් වේදනාවෙන් ඉන්න කොක්කුට විතර යන්තමින් එහවුුණ අසිහෙෙන් වගේ එහනෙකුටත් ඔහු කල්පනා කලාවංකලේ ලෙකු වරදක්ද යින්නෙ මගේ මාමණන්්ඩිද ඒ කවදාවත් මාමණ්ඩි දෙකරනේ දරුවන්ටත් ඇැහුණ භාගිතුන් වහන්සේ අධිෂ්ඨානයක්ත් තැරිය සියරු දෙනාම දුනදිය පාත් කළ මුදාහෙරිය ඔවුන් සියරු දෙනාමත් බිරිදට මට අනුව ගහිල්ල බදුරජාණන් වහසලඟ වැද වෙටුණ ඔවගේ බාරයාව ටිකත් බුරජාණන් වහන්සේට වන්දනාළ ක්කුට මිත්‍රගේ ිරිඳද සියලු දෙනාටම භාගිතතුන් හස කුද කියෙ හඳුන් වල දුන්න. ඇයි කෑගැහ වේ මගේ තාත්තට විදිින්ඳිපා කියලා. ශ්‍රද්ධ විතරම කොපමනද. ඔබට මත කැඇති උත්තරට හරයට කරදර කරා සිරිම සිරිම අන්තිමට උත්තරාගෙන් සමාවවෙල්ලිවා උත්තර කියනවා මගින් සමාවගත්තට හරිියෙන්නේ මගේ තාත්තා සමාව දෙනවන මන් සමාව දෙන්නම් කියලා සිරිම කියනවා එන මං සිටුවරය ගාවට කියල සමවරං එන්නන් කියලා උත්තරා කියන ඕනේ ඒ සිටුවරය කියලා කියන්නේ මගේ මේ උපාදානස්කන්දය වර්ධනය කරපුතාත්තා නමුත් මගේ හැබෑම තාත්තා කියලා ම කියන්නේ චස්කන්දේ ර්ධනය කර පුතාත්තර නමේ මගේ ධර්මස්කන්දේ වර්ධනය කලා නිවනට යමු කර බතාත්තටයි මන්තාත්ත කියන්නේ. කෞුද කියල හවා ඒ තමයි ලෝවතුරා බුදුරජාණන් වහන්සේ සිරිම කියනවා උන්වහස්සෙත්ක මග ලොකු දෙැන හැඳුනුන්ක මක් නෑනි. මංකෝම දුන්නහස මනගේ හෙළ සමාවගන්නේ. උත්තරා සඳහන් කලා හෙට මග ධනි පිළිගන්්ඩ මෙහ වඩින කැතින කැවිලි පෙවිලි මනොහරි රගන එන්ඩ ඒවත් පූජා කල සමාවිල්ලන්න කියලා එ එතකොට සඳහන් කලේ පීතෘත්ත එෙන් භාගිතුන් ව හසටි කතා කළේ සස්සර සුවපත් කරපු නිසා අපිත් පිනතින අදත් බුදු පියාණන් කියලා භාගිතුන් ව හසිටි කතා කරන්නේ සකල ලෝක සත්ත්වයාටම බුදුරජාණන් වහන්සේගෙන් ලැබුණ කරුණාව සියලු දෙනා සම්බන්ධයෙන් බුදුරජාණන් වහසේ දක්පපු කරුණාව මේලෝකෙ කවුරු දක්වඩද. එනිසා බුදුරජාණන් වහන්සේට බුදු පාණන් කියලකීවා බුදු මෑණියන් කියලත් කීවා විශ්වයේ සකළ සත්වයන්ට එකම මව එකම පියාාවගේ භාගිත වහන්සේ. මේලෝකෙ කිසිම කෙනෙකුට නය නැති මහඋතුමන් වහසයට තමයි සම්මා සම්බුද්ධ කියලකයන්නේ ම කෙනකුට නයිනෑ දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ කාටවත් නයි නැති උතුමෙක් ඉන්නවන ඒකම කෙනයි ඒ බුදුරජාණයන් වහස විතරයි අනි හැමෝම නයි අපි භාගිතුන් වහසට කොච්චර නයිද. අපි රහතන් වහසට කොච්චර නයිද අපි ජීවිතය දුන්න අම්මට තාත් අට කොච්චර නයිද නමුත් එහම නෙමේ පින්නවන බුදුරජාණන් වහන්සේට බෝධිසත්ව අවදී සිද්ධාර්ථ කුමාරය හැරීට උපත දුන් අම්මතාත දෙන්නත් ඒ මහා පුත්‍ර රතනයට නයයි උන් වහසේ නය නෑ මවපියයුත් නයි රහතන් වහසේලත් නයැයි ඇඋන් වහස සංසාරෙන් එතරවුණේ බුදුරජාණන් වහන්සේද. මාර්ග පලලාබන් වහස ඇතෙන්ට ඇවිල් අපායෙන් මිදුනේ බුදුරජාණන් වහසේ නිසා. ද හරජිරු සසාහා රිවර කළින් මාතර දිවිරාජයේ හැටියට සතරාපාය මිදිල සසර කෙරවල කරන මඟට අවතීරණ වනෙත් බුදුරජාණන් වහන්සේ නිසා ඔබටත් මට සසර මග නිමා කරන පාරය සසරින් එතර වෙන මග භාගිතුන් වහස දේශනා කළා ඉති අපිත්ඒ පාරය ගමන් කරනවාන භාගිතුන් වහසේ කකරු ශ්‍රාවකව බෞවට පත්වෙන්ට අපිට පුළුවන් හැබයි ඒ මග නොයනාතා කල් අපි භාගිතුන් වහසගේ ශ්‍රාවක ගනයට අයිතිවෙන්නේ ගිහි පවිදිි කවරුවන් භාගිතුන් වහසගේ කරුණාව ලබන්ඩ සුදුසවාකාරෙන් ජීවත්යෙන්ට පුළු හන්නං ඒක තමයි මේ ජීවිතය ලබන්ඩ තින ලොකුම ජයක්‍රහණය නමුත් ලෞකි කත්වය ලබල දෙන්න නිරයට පාරපෙන්න බොහෝ දෙනාගේ අවධානය ය ලබාගඩ අපි කටයුතු කරනව මිසා ඒ අවධානය ලබා ගැනීම තුළින් දුකෙන් දුකටම භාජනය වෙනවා මිසා සැප සැපේට යාමක්න ඔවුන් යවධානය ලබාගඩ දුක උපදින තැනට දු උපත්දන්නන් යවධානය ලබාගන්ඩ කරන කැපකිරීම කොච්චරද කිය පෞද්ගලිකෝ කල්පන කර බලු බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබන්්ඩ ඒ ඇපකිරීම කලා නං එලොව මෙලොව දෙකම සැනසෙනවා භාගිතුන් හසේද ධර්ම දේශනා කළ කොක්කුට මිත්තත් දරුවටිකත් ලේලිවරුත් පාලොස් දෙනාම සෝවාන් වුණා හැබ මෙතන දාසයක් හිටිය එ තමයි ගොක්කුට මිතක බිරිද එත දර පාලොස් දෙනා සෝවාන් වෙලා ඇ සෝවාං නූනද පින්නතු ඇ කුක්කුට මිත්තත් එක එන කොටත් ඇ සෝවන් වෙලහිට ලාබාල අවදීම පුදුම ශ්‍රද්ධවන්තයි තුනරුවන් කෙරෙහි පුදුම ප්‍රසාධයක් තිබුණ බණදහම්ය හුව ඇ ලාබාල වියම සෝවාන් කෙනෙක් නමුත් ඇය තමයි කුක්කුට මිත්තත් එක මේ විදිහට ඇවිල්ලා ඔහුට සත්තු මරන්ඩ වශ උපකරන ටික සපල්ල දෙන්නේ කඩු පිහි මොහත් කරලා දෙන්නේ ඇය එති මේ කාරණාව වික්‍ෂූන් වහසඟට කතාවාවට පස්සේ සෝවන් වහන්සේල ප්‍රාණගහත කරන්න උපකාර කරනවාද එම කුකුට මිත්තගේ බිරිඳ කොහොමද ස්වාමියට එහම උපකාර කරන්නේ මේ වගේ කතාවක් ඇතිවුණ අපේ බුදුරජාණන් වහන්සේ භක්‍ෂුණු හසරගෙන් ඇහුව මහනි මොකක් ගැනද සාකච්ඡා කර කර හිටිය ඔන් සඳහන් කලා ස්වාමීණි කොක්කුට මිත්තත් දරුව ටිකත් ලේලිවරුත් එදා භාගිතුන් හස නිසා සෝහගුණා මොදද පිඩ පාති වැඩල එන්ට පරක් වෙන කොට අනන් ද හාමුදුර වහනු වෙයි කියලා ට මිතර පහිටෙන්ඩ වැඩිය මතමයිතාව ාගිතු ස මත කරන්නේ විික්ෂන් වස අහන්නේ ස්වාමීනි ඕගේ බිරිද කලින් සෝවාන් වෙච්ච ෙක් ක සඳහන් කළලා. මේ සෝවාන් කෙනා නේද ප්‍රාණ ගහතයටම උපකාර කරන්නේ භාගිතුන් වහසේ දේශනා කරනවා මහනින කඩු ආවිද ඊතල් දරුදිය මෙසිල්ලම ලබල දෙන්නේ ඇය බව ඇත්ත ඇය කරන්නේ තමන්ගේ ස්වාමයා වෙනුවෙන් කළ ට යුතුකම්ටික ධයාවරණය බිරිඳක් කළුතු යුතුකමයි ඇය කරන්නේ. ඇ කීටත් කුක්කුට මිත්‍රට ආවිද දුන්නේ ඒ තල දුන්නේ ප්‍රාණගහත කරන්න නෙමේ ඇගේ යුතුකම ස්වාමියාගේ කටේුතුවලට උදව් කරන එක චේතනාවනය ප්‍රාණගාතයට භාගිතුන් වහසේ අපි මාතෘකා කරපු ගාතා රත්නය දේශනා කළා පානම් විචේ වනෝ නස්ස අතේ තුවාලයක් නැත්තන් හරය පානිිනා විසන් ඔහුගේ ශරීරයට විස ගමන් කරන්නේ නෑ අත්ලි තුවාලයක් නැත්තං ඒ අතුලට විස දාගත්ත කියල තුවාලයේ නැති නිසා ශරීරය තුළට විස ගමන් කරන්නනෑ භාගිතුන්හස එහෙමහි කාරණාව පැහැදිලි කරේ එදට මේ වනු වන කියල මෙතනකි තුවාලිට මෙතන පැහැදිලි කරනවා තුවාල හැදෙන ආකාර දෙකක් තියෙනවා කියලා එකක් තමයි ශාරීරික වයේන්තු අල් හැදෙනවා ආගන්තුකවශයන තුවාල හැදෙනවා. කොහොද ශාරීරික වශයන්තුල් හෙදන්නේ සඳහන් කළා වාතය පිත සෙම ලේ මේදේවල් කෝපවීම නිසා වාපිත් සෙම් ලේ කෝපවීමෙන් ශරීරයා විසින්ම ශරීරය තුවාල හදනවා එව ශාරීරිකයි. කු ඇැනිල්ල ගල්ලැනිල කඩුකිනිසි වලින් කැපිල කවුරහ කපලා ඒවා බාහිරින් ආගන්තක හෙදිච්චතුවාල. කොයි ආකාරයක හරිතුවාල ශරීරයේ නැත්තං විස තැවරුණා කියලා ඒ විස ශරීරයට බාරගන්න නෑ ශීර ගත වෙන්න නෑ අං ඒවාගේ නාබනං විසමන්වේතිී නත්තිපාපන් අකුබ්බතු තුවාලයේ නැතුව විසසරීර ගත නොවෙනවා වගේ චේතනාව නැති අයට පවසිද්ධ වෙන්නේ නෑ. මේ කාරණාව පපුරුවට පහැදිලි කළ. චේතනාව අකුසලට බලපානවා විශේෂයෙන් නමුත් මෙතන චේතනාවක් ඇතුළ නෑ අකුසල් චේතනාවක් අපි කඩේට ගිහිල්ල මාලුුවල්න්න දැලක් ඉල්ලෙනවා දලාලිරන්න යාගේ වෙළලදම යාපිට දැලක් දෙනවා අපේගේ මල් වල්ලුවත් වෙන ොනුව අකලත් මුදලායිට වැඩක්න ප්‍රාණගහත කරවීමේ චේතනාවත් මුදලාලී ළඟනේ ති මුදලලායිට පවසිද්ධ වෙන්නේ අං ඒවාගේ කාරණනාටික කිතල බලන්ට ඒ නිසා පින්නතුනි ඒ දේවලින් ගොඩක් වැඩ කරන්න පුළුව. දෙ මල්ලන එක විතරක්මන මේ කරන්න පුළුවන් තවත්තුඟක් වැඩ කරන්න පුළුවන් නැමුද තුට කෙනෙක් තර්ක කරන්න පුළුවහන් එන ආයුධ විකිනීම තහනන් කරලා තියන්නේ කියලා. ධර්මය තහනන් කරලා නෑනෙ ඇති උදල් විකුණනෙක් පිහය විකුණ එක ආයුද විකුණන් දෙපා කියල කීවට එදේවල්ගැන කතහන් කළේ නෑන. ඒේවත් ආයුධ තමා මිනිස්සු මරන්ට තිකුණන්න පුළුවන් හැබයි එදින එද ජීවනවෘත්තිය සඳහා අ කටයතු සඳහ තමයි ඒව යොදන්නේ. හැබයි එහෙම නෙමයි බෝම්බයක්හදලතය නම කටද. ඒක ආන්තේම ජීවිතහානි කිරීම සඳහා. තුවක් වුව හදලතය නම කරද. ජීවිතහානි කිරීම සඳහා ඒ කෙලිම්ඹ ප්‍රාණගාතය සඳහාම නිමෝපුවා ආයුද ඒක අයිාගතුහ එව නායුද ගෙන දේශනා කර. මේ කාරණාව සඳහන් කරලා බැහැදිලි කරල කරුණු දක්වහම චේතනාව නැති නිසා මහනෙෙනි ඇයට පවසිද්ධ වෙන්නන ඇය සෝවාන්ංගච කෙනෙක් අනි කාරණාව පින්නතින මතක තියාගැන්්ඩුවන ඔබට හිතෙයි අපිට එහෙම කරඩ බෑනි කියලා. නබත්තු භාමතක කරන්න්ඩපා මේ ආයිදටික යුතුකම වෙනුවෙන් ස්වාමයා අට දෙන්නේ ඔබවත් මමවත් වගේ කෙනෙක් නෙමෙයි. සෝවන්න චාරයෙන් වහසෙනමක්. උන්වහසගේ චේතනා සහ සිතුවෙලී ේ මගේ චේතන සහසිතවෙලී අතර අහසට පොළො වගේ පරතරයක් තියෙනවා අපි ඒකත් මතකතියා ගැඩුවන භික්‍ෂන් වහසේ අහනවා ස්වාමීනි භාගිතන් වහන්සේ වැදි කුලේ ඉපදිලා ඒ පවුලම සෝවාන් මෙෙන්ඩ ඔවුන් සංසාර කරපු පිනමොකක්ද බුදුරජාණන් වහසේ අතීත කතාව පැහැදිලි කළ මහනනි කාශ්‍යප බදුරජාණන් වහසගේ කාලි භාගිතුන් වහස පිරිණුවම්පාල භාගිතුන් වහසේ ශේෂකරපු ධාතුන් වහස තැම්පත් කරන්නේ දෙවියොත් මිනිස්සුත් එකතුවෙලා නිසාල චෛත්‍යයක් හදනවා එ චෛත්‍යය ඇතුළ සිරියල් කියන වර්ගයෙන් තමයි හැදන්නේ සිරියල්තිය කියන ගල් පොඩි කරලා අනල පුලුස්සල ගඩොල් වගේ හදල ප්‍රත්තරං ආලිප කරල ඇතුළි වැඩනිමා කරලා තියවා පිටත සම්පූර්ණයෙන් ගන රත්තරංගොලින් ර ගඩොල්ලොලිින් බැදලතියනවා මේ චෛත්‍යය හදැන් මිනිස් විශාල මුදලක් වියදැන් කළා කෙසේ වෙනත් දැන්සායි වැඩිවෙරයි ජැන්තියන්නේ සරුවක් ධාතුන් වහස කාශ්ව වාගිතුන් වහසගේ ධාතුන් වහස වඩා හිඳ වට ඒ සඳ හපංකමට විශාල මුදලක් අවශ්‍යයි ඒ මුදල සපයගන්නෙ කොහොමද කියෙන සාකච්ඡා කර කර හිටියා. මෙසාකච්ඡාව දැනගත්තා පිටස්තර ප්‍රදේශයක ජීවත්වෙන පුද්ගලයක් ඔහු මුදලින් ලක්සයක් ගෙනල්ල දුන්නර මුදලින් කෝටියක් ගෙනනල දුන්නාර පිරිසට පින්ක මේ ප්‍රධාන දායකය බවට මවපත් කරගැන්ට අවශ්‍ය මුදල් වලින් මුදල් වලට මේ කෝටීතිය ගැ ඔහු පිටස්තර දුපත් කෙනෙක් සාමාන්‍ය පෝසති හැබැ මේ දැක්කට පස ගමේ මිනිස්සු තමන්ගේ නගරේන කෝටිපතිර හරියට විවේචනය කළා මේ පිටස්තර දුපත් පුද්ගලය මේ තරං උපකාරයක් කළා අපේ නගරීන්න මහා කෝටිපතිය කිසි උනන්දුවක් නය කියලා ඔහටත්ඒක දැන ගඩ ලැබුණ ඔහු කෝටි දෙකක් දුන්න පිටස්තර පුද්ගල ඇත්ත ඊට වඩ තමත් කෝටියෙක් වැඩියෙන් දුන්න ඔහු කෝටි තුනක් දුන්න අරපුද්ගලයි කෝටි හතර කළ මොහු කෝටි පහක් කළ අරපුද්ගලයි කෝටි හයක් කළ බොහු ඇවත කෝටි හතක් කළ අරපුද ගෙල කෝටි අටක් තමන් දුන්න තත්තටි පත්ළ මො මොහෝ කෝටි අටක් වෙන්න දුන්නා. එතනින්ගේ හැට පිටස්තර පුද්ධනය ආයි සල්ලි වියදැන් කරන්න ග නෑ. දෙන්න දෙමාරුවට දීගත්ත. නත් නගරේ සිටුවරයාගේ දනස්කන්දය බොහොමයි නිදංගත දනස්කන්දේම තියන කෝටි හතලිහ. නැවත ධනය උපයීම සඳහා ඔහු නිදහස් කරලා තියෙන මුදල ප්‍රමාණය. පවන දදදන්නේ ඔහුත්ක මට ගැටට බැහ පිටස් තර පුද්ගල ර්තින කෝටි නමයි සන්තකට ඉතුරු කෝටිය දුන්හම අර පුදගල කෝටි දායක් දී එන්ද මේ ගැටුම තේරුමක් නෑ නමුත් මේ ප්‍රධාන තන ගණ්ඩ බෝනය මොකදද කරන්නගල කල්පනා කළා චයිතේ පින්කං සංවිධානය කරන පිරිස සහම බඩ ගිය එදත් මොහුගේ බිරිද මොහුගේ දරුත් මොහුගේ ලේලියුත් මේ පිරිසමයි සියලු දෙනාම ගිහිල්ලා අර පිරිසට කීවා මේ සැයි අදඉඳලා අපි ජීවත්තනකං දාසකං කරනවා මේ සෑයට කියලා මිනිස්සුන්ට පුදුමයි එ මුළු ජීවිත කාලෙම චෛත්‍යය වෙනුව කැපවෙනවා කියලා කීවී මිනිස්සු තැනතන කතා කරන්න පටන් ගත්තා සල්ලි ලමුදල් ට දෙන්න බැරිද නමුත් මුළු ජීවිත කාලයක් සෑවෙනුවෙන් කැපකිරීම කරන්න ඉදිරි පත්තිෙන්න කවුද ඔහොම තමා පින්ක මේ ප්‍රධානඥ පිංක මේ කටීති වර කළ ඒය චෛත්‍යර හැමදාම අවංකෝම දාසකන් කළ සෑයල්ලඟ කළේුතු හැම දෙයක්ම කළ නමුත් ගමේ මිනිසු කල්පනා කළ එක තාම වටන වැඩ. මුලු ජීවිත කාලම ඔවුන් හෙමයි නෑ අපිවුම් බේරගම එහෙම හිතලා ගමේ මිනිස්සු සල්ලි එකතු කලා එකතු කරලා චෛත්‍යය ගාවට ගිය චෛතය ගාවට ගිහිල්ල අර දාාසකන් කරන පිරිස ඒ දාසය දෙනාගේම බර කිරවා ඔවුන්ගේ බරට චෛත්‍යය කහවනු ගොඩ ගෙහවා ඔවුන්ට කිවදැන් අදින් පස්සේ උඹල දස භවින් නිදහස් කියලා ඒ ගමී මිනිසු ගයනුකම්පාව හැබැයි සඳහන් කළා ඔවුන් දසභවින් නිදහස් කළත් ජීවිතේ තියෙන චෛත්‍යයයට දසකන් කළලා කියලා අන්න ඒ පින නිසා තමයි සියලු දෙනාම මරණින් පස්සේ දෙව්ලොව ඉපතිලා බුද්ධාන්තරයක් දිවිය සැපසම්පත් වන්ද කොක්කුට මිත්ත දෙව්ලවත් හිටිය විවිධ අවස්ථාවල තව නොෙක් නොෙක් බවල ඉපදුුණ එහෙම ඇවිල්ල අපේ බුදුරජාණන් වහසගේ කාලි වැදිකුලේ ඉපදුනා කුක්‍ර මිත්තගේ බිරිද සිටු ගෙදර ඉපදුනා ඇ ලාබාල වයසම සෝහගනා ඉතාම ලස්සන රූපයක් නිසා උඩු මහන්තලාවේ මව්පියවේය අතර කරලා හිටිය නමුත් රැකගණඩ බැරි වුණ පල් හැවිීදිය දදිහා බලනකොට අර වැදිි තරුණය දැකලඒ මොහොතේම ඔහු පිළිබඳ දැඩිසෙන හැක් කිඉපදුුණාඒ නිසා ඔහුගේ පස්සෙෙන් ගිය මවපෙන් හයා ගණඩ බැරි වුණ ජීතයට මක් කරරි කරදරයක් වන්න ඇති කළ හිතල මපපිය ඇවි දම් පැන්දීල පින් අනි මොද්දන් කළලා සෝවාං වෙලා හිටපු ඇ ඔහුට මේ තරන් වසග වුණේ ඇයි සඳහන් කළා ඒතමයි සංසාරික පුරුද්ද එදා සෑයට දාසකන් කරන කාලි මේ වැද්ද මැගේස්හන් පුරුෂය සංසාරක බැඳීමයි මෙදත් මේ තියෙන්ෙන්නේ කියලා එන එදා සෑයල්ලඟ දාසකන් කරලා රැස්කරගත ඒ නිමක් නැති ගුසල් කන්දරාව නිසා සුගතිය ඉපදිලා මේ පවුල අති දීර්ග කාලයක් සුගති සැපවින්ද ඒ මහාකුසලයාගේ බලයෙන් අපේ බුදුරජාණන් වහන්සගේ කාලි මනුලොගට විල් මේ ශාසනය පිළිබඳව පැහැදිලා බුදුරජාණන් වහන්සේගේෙන් ධර්මශ්‍රවනය කරලා අති උතුම් සෝවා නාරය මාර්ගඵලය ලබල කවදාවත් නැවත සතරා පයි නො සංසාරෙන් අතමි දෙෙන් මූලික අඩිතාල හදාගත්තා පිඩතුන කුක්කුට මිත්ත මේ ජීවිතයේ බවැද්දෙක් හැටියට දුජාණන් වහස මොන ගහැෙනකං කොයි තර ප්‍රාගහත කරන්න ඇද නමු පෙරපින මූලික වෙලා කොක්කුට මිත්තට සෝවාන් වට අවස්ථාවලබුණ ඒ සෝවාං වෙනවත් එක්කම මේ ජීවිත ප්‍රාණ ගහත කර කර තමන් ගැස් කරග අකු සලයක් තිබුණ ඒ අකුසැල් නිරයට ගෙනියන්ට බිච්ච බලවිඳි ල ගියා ඇ සෝවා ගුණට පස්සේ නිරේ උපද්ද වන්න බැහන්නේ නමුත් ඒ පාණගහත් අකුසල් නිරයේ උපද්ද වන්නේ නැතුව මිසත් තාම තියෙනවා කවදහරි නිවනෙන් නිමෙන තුරුම මේ සංසාරී අකල් මරණවලට හේතුවෙඩ පුළුවන් තවත් නොයි කරදරවලට හේතුවක් වෙන්නඩ පුළුවන් සතරාපායි උපද්දෝන එක විතරයි නැති කරලා තියන්නේ නමුත් ඒ මොන ලාභයක්ද සතර අපපායෙන් විදුන කියන එක මොන ලාභයක්ද එක මොන ලාභයක්ද කියලා තේරෙන්ඩ සතර අපාහය මොකදද කියලා තේරෙන්ඩුවනේ සතර අපපා දුක ගන්න තේරෙන්ඩුවන ඒමනං පින්නතුනි විශේෂයෙන් අපි කතා කල යුතු කාරණාවක් තුා බදුරජාණන් වහන්සේගේ සරුවග්‍ය ධාතුන් වහසේ වැඩයින්න චෛත්‍යයකට උපස්ථාන කරලා පිරිසක් ලබපු භාග්‍යිය එතක ආද භාගිතුන් වහස රූපකායෙක් නැතත් ඒ බුද්ධකායින් බිඳිච්ච කෝට ප්‍රකෝටි ගනන් ධාතුන් වහසල දරාගත්ත සුදෝ සුදු චෛත්‍ය රාජයන් වහන්සේලා දෙරන පුරා වැඩයින්නෝ චෛත්‍යයක් දැකපු දැකපු දෙන අපිට හිතෙන් ඕෝන සතුට දැනෙන් දෝන මේ මහසෑය මේ සසර මගේ දුක නිමණ්ඩ මට කොයි තර පිහිට වෙනවාද මේ මහසෑය සුගති සංක්‍යාත දේව ලෝකීපදිලා අසී මාන්තික දිව්‍යමය සැපසම්පත් ලබන්ඩ මට කොයිතරංගු දව් කරනවද සංසාර ගමන සැපයෙන් සැපේට පත් කරලා සුගතියෙන් සුගතියට යොමු කරලා සසර මග කෙරවල් කරන්ඩ මේ සෑ මට කොච්චරූපකාර කරනවාද. ශ්‍රද්ධාව ඇති කරගෙන ගෞරවය ඇති කරගෙන ජීවමාන සම්මා සම්බුද්ධ සංඥාවට එළඹිලා සෑමලුවට බෝමලුවට විහාරමන්දිරයට අදත් ගෙල්ල වඳින්ට පුළුවුවන්න එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබාගන්න කුසලයත් අද චෛතයට බෝධීයට පිළිම වහන්සේට ලබ බැඳල ලබන කුසලයත් අතර පරතරයක් නෑ පින්නතුී සමානයි ආං ඒක නිසා ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතයක් ලබිල තියෙන වෙලා වී ඒ ජීවිතයේ සම්මාධිට්ඨික ජීවිතයක් බවට පත්කර ග්ඩ භාග්‍ය උදා වෙලා තියෙන වෙලා වී බුතුම් බුද්ධාන්තරයේ පහළ වෙලා තියෙන් ලැබිල තියෙන වෙලා වී අපිට මොනවාදඩු සුගතියෙන් සුගතියට ඇන්ඩ අවශ්‍ය හැම දේම ලැබිල තියෙන වෙලාවිී තවත් ප්‍රමාද වෙන වනං අපි අවාසනාවන්ත පිරිසක් අප්‍රමාදීව කටයුතු කරන්න වහ වහා සුගතියට යන්න කටයුතු කරන්න අප්‍රමාදී මේලෝකෙ තියෙන විශාලතම පින්ක මහි කියල දේශනා කළේ අප්‍රමාදීව කිසි දෙයක් කරන්න බැන් ප්‍රමාදීව කිසි දෙයක් කරන්න බැන අප්‍රමාදී වෙන්ඩ බෝන යමක් ප්‍රමාදීන ද්ලයා ජීවත්තුුණත් මැරුණ කෙනෙක් වගේ අප්‍රමාදී පුද්ගලයා ලෝකී හරි ස්ශ්‍රේෂ්ටයි ඔබත් අප්‍රමාදී වෙන්ට හෙටට කල්නෑ ඉදිරියට කල්නය මොකද පින්නතුනි ජීවිතය කවදද කොතනද කියලපි දන්නේ. අජජේව කිච්චං ආතපං කෝජඥ මරණං සුුවයි අද කළේතුදේ අදම කරගණ්ඩෙ කවද දන්න හෙට මැරැයි ද කියලා ආං ඒක නිසා අත පහු කරගණ්ඩිපා ලෞකික වැඩවලට ඕන තරග යෙදෙනවා අවශ්‍යම කාරීයට යෙදෙන්ට ඉතර අපි කම්මෙලි ඒ ලෝක අස්වභාවය නමුත් ප්‍රඥ්ඥාව ඔබලඟ තියෙනවාන අවබෝධය ඔබළඟ තියෙනවාන ශ්‍රද්ධහාව ඔබලඟ තියෙනවාන ඔබ ඔබට යුතුකං සම්පූර්ණ කරගනීවි අනික් සියලු දෙන වෙනුවෙන් හැම යුතුකමක්ම නිවැරදිවවිෂ්ට කරන්න නෝඩුව සම්පූර්ණ කරන්න කටයුතු කරන ඔබ ඔබ වෙනුවෙන් යුතුකං කරගත්තෙන ඇත්තං ඔබට මේ ලෝකි තියනෙ ලොකු පාඩුවක් ඔබ ඔබට ආදරේ නැති කෙනෙක් ඉස්සරල තමන්ට සලකලා න ගැහිතැන් ලැබිලතිය අවස්ථාවන්තිම අවස්ථාවයි කියල හිතන්ට සුගතිට න් නිවනට අවශ්‍ය පසුබිම අදත් ඕන තරං යෘර්තයි අවශ්‍ය උත්සාහය පමණයි එහෙම උත්සාහ කරලා සතරාපායෙන් අතමිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සංසාරි කෙරවල් කරගැන්ඩ ප්‍රත්නතරේ අනන්තාශිරුවාදයෙන් ඔබට ශක්තිය දෛරිය භාග්්‍ය වාසනාව උදාාවේවා කලාශරුවාද කරනවා. පිනතන අදද ධර්මදේශනාවේ දායිකත්වය දරු ලබනවා ගම්පහ කළගෙටිහේනේ පදිංචි සුජිත් වීරතුන්ග මහත්මා බිරිඳ සහ දූදරුවන් විසින්. මෙඋතුම් ධර්මදානය සඳහා සැදැහැති දායකත්වය ලබාදී තිබෙන. තු මරමුණහැට සඳහන් කරනවා මීට මාස නමේකට පෙර එනම් දෙදස් විසියකේ මයි මාසි දෙවැනි දින පරළුව සැපත්වන්නට යෙදුණු විශ්්‍රරාමලත් පාඨසාාලාචාරිය සමරකෝන් වීරතුංග පියාණන්ටමේපින් අනුමෝදං වී සසරදුක කෙරවල වේවා ඉතාම ඉක්මං භවයකදී චතුරාරි සතති ධර්මාවබෝධීෙන් උතුම් නිර්වාණේ ශක්ෂාත් කර ගැනීමට වාසනාව උදාවේවා සුජීවත්තු සිටින් හේමාවති අදම පෙරුම ආදරණීය මෑනියන්ටත් දේශනාව සඳහා දායකත්තය දරන පවුලේ සැමටත් ධර්මශ්‍රවණය කර ලක්වැසි ලොෝ වැසි සියලුම පින්නතුන්ටත් උපදින හැම භවයක දීම සම්මාධිට්ටික උපත්තියක් ලැබේවා කල්්‍යාන මිත්‍ර ආශ්‍රයම ලැබේවා ඉතාම ඉක්මං භවයක චතුර සත්‍ය ධර්මය අවබෝධ වී නිර්වාණය ශක්ෂාත් කර ගැනීමට මේකු සල් හේතුවේවා ධර්මදේශනාව සිදුකළ දේශකයනන් වහන් සේටත් ප්‍රාර්ථනා කරන බෝධයෙන් අමාමහන් නිවනිින් සැනසෙන්ද මේකුසලයා ආශිරුවාදයක් වේවා කියලා අපටත් පුුණ්්‍යාන මෝදනක් කරනවා. සුජිත් වීරතුන්ග මහත්මා ඇතුළු පවුලි පිරිස පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිරුවාදයෙන් ක් නරෝග භාාවී චිරජීවනය සැලසේවා ඉතාමික්මක් භවයක ඉතාමත්ම කෙටි කාලේකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමාමහන් නිවනින් සැනසන්ඩ මේකුසල් හේතුවා සනාවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකා සට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමෝ දිත්වා චිරං රක්කං තුළෝක සාාසනංක දේවූ වස්සතු කාලීනය සස්්‍යය සම්පත්ති හතුච පිතු භවතුළු කුචරාජා භවතු දම්මෙකු රාකක්හයෝ නිප්පානන්